මේ ටියුටෝරියල් එකේදී අපි ඉගෙන ගන්නවා ඉතාම සරල කුඩා ප්‍රෝග්‍රෑම් එකක් භාවිත කරලා user interactions මගින් කොහොමද form එකක properties වෙනස් කරන්න කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් අපි මෙහිදී වෙනස් කරන්න සූදානම් වන්නේ form එකේ width සහ height properties. ඉතින් බලමු අපි ප්‍රෝග්‍රෑම් එකෙන් භාවිතයෙන් කොහොමද මේ properties වෙනස් කරන්න කියලා. ඉතින් මුලින්ම මට form interface එක හදා ගන්න ඕනේ. මම මුලින්ම form interface එක හදා ගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙහිදී මම භාවිත කරන්නේ labels. මම මුලින්ම form එකට මෙන්න මේ විදිහට labels ටිකක් add කරන්නම්. මට අවශ්‍යයි labels 8ක්. මුලින්ම මම මේ labels 8 form එකට add කරගෙන ඉන්නම්. ඔයගොල්ලන්ට පේනවා මම form එකට labels 8 add කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට කරන්න ඕන මේ labels වල properties හදාගන්න, විශේෂයෙන්ම labels වල captions සහ names. ඉතින් මුලින්ම මම මට තියෙනවා මෙන්න මේ වගේ rows දෙකක් labels තියෙන. මම first row එකේ labels වල මම caption එක වෙනස් කරන්නම්. ඉතින් මුලින්ම caption එක වෙන්න ඕන height එක. ඉතින් මම properties window එකේ caption කියන property එක select කරලා මම ඒක වෙනස් කරනවා height කියලා. ඒ වගේම දෙවැනි property එක වෙන්න ඕන width කියන property එක. තුන්වෙනි label එකේ නම වෙන්න ඕන left. සහ අවසාන label එකේ නම top. ඊට පස්සේ අපි දෙවෙනි row එකේ තියෙන tables වල caption එක ඉවත් කරන්න ඕන. ඉතින් මුලින්ම මම මේ labels ටික select කරගන්න අවශ්‍ය නිසා මම caption එක අයින් නොකර මෙහි තියෙන නම් වෙනස් කරන්න. මම පළවෙනි label එක විදිහට භාවිත කරන්නේ LBL height කියන නම. ඔයගොල්ලන්ට පේනවා මම මෙහිදී LBL කියන prefix එක භාවිත කරා මේ label එකක් බව ඇඟවීමට. ඔයගොල්ලන්ටත් පුළුවන් codes වලදී මේ LBL කියන prefix එක භාවිත කරන්න labels සඳහා. මුලින්ම මම මේ විදිහට labels ටික නම් කරගෙන ඉන්නම්. දැන් මම form එකේ labels ටික නම් කරගෙන අවසానයි. ඉතින් මෙහිදී මට මේ first row එකේ තියෙන labels නම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම මේ first row එකේ තියෙන labels මම code එකේදී භාවිත නොකරන නිසා. ඉතින් ඔගොල්ලෝ code එකේදී භාවිත කරන form elements වල නම් තමයි නම් කිරීම වැදගත් වෙන්නේ. ඉතින් මීළඟට මම මේ labels වල captions වෙනස් කරන්නම්. මට පුළුවන් මෙන්න මේ විදිහට caption property එක select කරලා ඒ caption property එක delete කරන්න. මෙන්න මේ ආකාරයට අපේ caption property එක අයින් කරගන්න පුළුවන්. මීළඟට මට අවශ්‍යයි command button එකක්. command button එකක් අපි add කරගනිමු. මෙන්න මේ වගේ. ඉතින් මේ command button එකට නම විදිහට අපි දෙන්නේ cmd widen කියන නම. ඒ වගේම මේ command button එකේ caption එක විදිහට අපිට දෙන්න පුළුවන්. widen form කියලා. දැන් අපි ඉන්ටර්ෆේස් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මේ ඉන්ටර්ෆේස් එක කැළපෙන ආකාරයට ඔප්ටිමයිස් කර ගැනීම. ඉතින් මේ ෆෝම්ස් වල width සහ මේ heights අපිට ගැළපෙන විදිහට ප්‍රෝග්‍රෑම් එකට ගැළපෙන ආකාරයට මෙන්න මේ අයිටම් වෙනස් කර ගන්න පුළුවන්. මේ විදිහට අපි ඇඩ්ජස් කරගනිමු width. ප්‍රෝග්‍රෑම් එක හදද්දී මේ ඔප්ටිමයිසින් කොටසත් තමයි වැදගත්. මොකද එයින් අපිට ප්‍රෝග්‍රෑම් එක නිවැරදි ආකාරයට සකස් කරගන්න විදිහට පුළුවන්.
මේ ආකාරයට අපිට form elements ටික position කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය නම් භාවිත කරන්න පුළුවන් Visual Basic වල තියෙන tools මේ aligning කිරීම සඳහා. උදාහරණයක් වශයෙන් මම මේ දෙවෙනි row එකේ labels ටික සියල්ලම select කරන්නම්. keyboard එකේ control key එක press කරගෙන ඉන්න ගමන් ඒ labels ටික select කරලා ඊට පස්සේ අපිට පුළුවන් format කියන menu එකට ගිහිල්ලා align කියන command එක යටතේ තියෙන මෙන්න මේ alignment option භාවිත කරලා මේ align කිරීමට උදාහරණයක් වශයෙන් මට අවශ්‍ය නම් right align කිරීමට මෙන්න මේ විදිහට මට පුළුවන් මේ controls ටික right align කරන්න. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලන්ට පේනවා මේ වල sizes වෙනස්. ඉතින් අපි මුලින්ම මේ වල sizes එකම size එකට ගේමු. දැන් ඉහළම තියෙන size එකේ අගය තමයි මෙන්න මේ අගය. ඉතින් මම මුලින්ම ඒ control එක select කරලා ඊට පස්සේ මෙහි තියෙන make same size කියන එකෙන් මම width කියන එක click කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඒ control එකත් මේ control එකේ size එකට adjust වෙලා. ඉතින් මේක අපිට තවත් පැහැදිලිව බලා ගන්න පුළුවන්. දැන් මම මේ control එකේ size එක අඩු කරොත් ඊට පස්සේ මේ size එකට ගේන්න ඕන නම් ඔයගොල්ලන්ට මේ controllers වල size එකත් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ. අවසානයේදී මම select කරන්න ඕනේ MNM මෙන්න මේ control එක. දැන් ඔයගොල්ලන් පේනවා ඒක select වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ dark blue color එකකින්. දැන් මම format ගිහිල්ලා make same size width කරොත් ඔයගොල්ලන් පේනවා ඒ size එකට අනෙත් controllers ටිකත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවතත් controllers ටික select කරලා මේ විදිහට control key එක select කරලා කණෙමින් අපිට පුළුවන් align කරගන්න right side. දැන් ඔයාලා පේනවා controls ටික ඔක්කොම align වෙලා තියෙන right side එක. ඉතින් මේ ක්‍රමය ඔයගොල්ලන්ට භාවිත කරන්න පුළුවන් ඉතාම පහසු ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් මෙන්න මේ width size එකකට දෙන්න ඕන නම් අනෙක් controllers වලට එනම් මම අවසානයේ select කරන්න ඕනේ මෙන්න මේ height එක තියෙන height caption එක තියෙන label එක. ඊට පස්සේ මම form එකට ගිහිල්ලා make same size width. ඔයගොල්ලන් පේනවා ඉතාම පහසුයි ඒ width එක ලැබෙනවා අනෙත් labels වලට. ඉතින් මේ විදිහට තමයි අපි form එක optimize කරගත්තේ. මම මෙන්න මේ විදිහට form එකේ width එක වෙනස් කරගන්නම්. අපි ඊළඟ tutorial එකෙන් බලමු කොහොමද මේ program එක අපි හදාගන්නේ කියලා. program එකේ code එකෙන් add කරන එක සහ ඒ වගේම program එකේ logic එක ගැන අපි තවදුරටත් discuss කරමු.